අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අපිටම ආවේණිකුණු අමුද්‍රව්‍ය වලින් අපිටම ආවේණිකුණු ආහාර රටා වලින් අපිටම ආවේණිකුණු ආහාර රසයක් හදාගත්ත ජාතියක් අපි. හැබැයි වර්තමානයේ වෙනකොට අපි ලෝකය පුරා සංචාරය කරනවා. එහෙම හොයාගත්තු අපූරු ආහාර වට්ටෝරු වල රසයත් ගුණයත් එක්ක අපි අපේ කමත් එකතු කරලා බොහොම අපූරු රසයක් හදන තැනක් තමයි රස සරණිය කියලා කියන්නේ. ආරාධනා කරනවා එන්න එකතු වෙන්න. මෙතෙන් පටන් හෝරාවකට ආසන්න කාලයක් අපි ඔබත් එක්ක ෂෙෆ් ලොයිඩ් ඕපාත සමග ෂෙෆ් නිමල් ෆනෑනු අයිබෝන් සුබ සන්ධ්‍යාව සංජාතුවා කියලා හැමෝටම සුබපතනවා. ඉතින් මම හිතන්නේ මේ රස්සාරණේ තුලින් ගොඩක් කෑම අපි හදලා තිනවා, ඒ වගේම ගෙවල් වලත් හදලා තිනවා. හැම කෙනෙක්ටම මේ තුලින් ගොඩක් කෑම වට්ටෝරු හදාගන්න උදව් වෙලා තියෙනවා. ඉතින් අපි හැමදාම අලුත් දෙයක් එව නැත්තම් ලෝකේ තියෙන රටවල් වල තියෙන කෑම වර්ග අපි මේ පුංචි කුස්සිය හදනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ ගෙදර කුස්සියෙත් ඒ කෑම වර්ග හදන්න හැකියාව. ඒ කියන්නේ ඒ හදන්න පුළුවන් වෙන විදිහට තමයි අපි හැමතිස්සෙම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අපි යන්න බලාපොරොත්තු වෙන යුරෝපයේ පැත්තට මම අහපු විදිහට නම් මං හිතන්නේ යන්න බලාපොරොත්තු වෙනවා අපි ජර්මනිය පැත්තට, ඒ වගේම යුරෝපයේ පැත්තට. ඉතින් බොහෝ දේවල් ඒ වගේ නේද? ඉතින් දැන් මේව මතක් කරනකොට දැන් මේ නම් දෙක මං හිතනවා මං ෂෙෆ්ටම බාර දෙනවා. මොකද අපි ඉස්සරහට කියමු, මොකද වැරදිලා කියනට වඩා ෂෙෆ්ටම හරි විදියටම කියන එක හොඳයි. මම එකක් දන්නවා, සුප් එකක් හදනවා. එතනින් හරිය චිකන් වලින් තවත් අමුතු කෑමක් හදනවා කියලා. ඔව්, අපි මේ ඉස්සලාම ෆ්‍රෙන්ච් ඇනියන් සුප් එකක් හදනවා. ඒ වගේම චිකන් ස්ට්‍රොගනොෆ් කියන එක අපි හදනවා. නමුත් මේ චිකන් ස්ට්‍රොගනොෆ් එක කන්න අපි විශේෂ දෙයක් අපි එකතු කරගන්නවා. ඒක අපි මෙන්ෂන් කරලා නැහැ. ඒක සර්ප්‍රයිස් එක. ඕක සර්ප්‍රයිස් එකක්. ඒ තමයි අපි මැගි මේ බ්‍රොඩ් නූඩල් එක, ෆ්ලැට් නූඩල් එකක් අපි ආවේ. අනේ නූඩල් එක කොහොමද අපි මේ මෑතකදීමයි හඳුන්වා දුන්නේ. අපි ෆැමිලි පැක් එකක් බ්‍රොඩ් නූඩල් එකක් එක විශේෂයෙන් මතක් කරනවා නෙස්ලේ ලංකා සමාගමෙන් අපිට හඳුන්වා දුන්නා. ඉතින් එයත් එකතු කරගෙන ඒක තමයි සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් එක. මොකද අපි කියන්නේ මෙතන ඉඳන් අපි නූඩල් වර්ග ගොඩක් කොහොමද මේ නූඩල් එකෙන් හදාගන්නේ කියන එක අපි පෙන්වලා දෙන්නේ. මේ චිකන් ස්ට්‍රොගනොෆ් එක කන්න අපි සර්ප්‍රයිස් කරන්නේ මේ මැගි බ්‍රොඩ් නූඩල් එක. හරි, අපි බලමු කොහොමද අපි ඉස්සලාම කරන්නේ. අපි ඉස්සලාම නූඩල් ටික අතම්බලා අපි පැත්තකට කරලා තියමු. ඊට පස්සේ අපි ස්ට්‍රොගනොෆ් එක හදමු. හරි, හැබැයි පොඩ්ඩක් නවත්තන්න. ඔතනින් එහාට මුකුත් වචනයක්වත් කියන්න එපා. එතනින් එහාට මේ දේවල් කියන්න ඉස්සලා බොහොම සුන්දරත්වයක් මේ මුල් තැඟයට එන්නටම ඕනේ. මොකද අපි තුන්දෙනා විතරක් මදි මෙතන ෂෙෆ්. මොකද ඒ සුන්දරත්වය මෙතෙන්ට එකතුන තමයි අපි සර්ව සම්පූර්ණ වෙන්නේ, පරිපූර්ණ වෙන්නේ. අපි බොහොම ආදරය කරන රුවැත්තියක් එකතු වෙනවා තවත් රසවත් කරන්න මේ මුළු තැඟ රස සරණිය. විශේෂයෙන්ම ඇය ගැන කොහොමද කියන්නේ කියලා මට හිතාගන්න බෑ. බොහොම සුන්දරයි. පුංචි තිරේ හරිම අහිංසකාවියක්. ඒ වගේම අපි හැමෝම ආදරය කරන පුංචි තිරේ අහිංසකම අම්මා කියලාත් අපිට කියන්න පුළුවන්. ඉතින් ඇය බොහොම ලස්සනයි, සුන්දරයි, බොහොම සුන්දර හිමිකාරයක්, සුන්දර සිනහවක හිමිකාරයක්. තවත් පමා කරන්න නැතුව අපි ඉක්මනටම කතා කරගමු. මේ ෂෙෆ් බලන් ඉන්න ඉක්මනටම වැඩේ පටන් ගන්න කොයි වෙලාවෙද කියලා. ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනිය මීනා කුමාරි මහත්මිය ආරාධනා කරනවා. ඇය අද එකතු වෙන්නේ තනිව නොවේ, ඇගේ වැඩිමහල් සහෝදරිය නිලමිනි මහත්මියත් එක්ක. ඉන්න ඉක්මනට මේ පැත්තට ආරාධනා කරනවා අපිත් එක්ක අසුන් ගන්න රසසරණියට එකතු වෙන්න කියලා. මොකද ඔබේ සුන්දරත්වය අපේ මේ කතාබහේ රසවත් භාවයට අනිවාර්යයෙන්ම හේතු කාරණා වෙනවා. අසුන් ගන්න, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් දැන් ඔන්න හරි වැඩි, දැන් පටන් ගමු. ඉතින් අපි මේකට දැන් අපි මේ මැගි නූඩල් ටික අපි දාගන්න යනවා. දාන්න කලින් මම මේක පොඩ්ඩක් ෆ්ලේවර් කරන්න යනවා. මැගි වෙජිටබල් සීසනින් කැට දෙකක් අපි දෙක තුනක් විතර දාලා ස්ටොක් එකක් අපි හදා ගන්නවා. ඒක හදලා එක හදලා මේ බටර් පොඩ්ඩක් දාලා අපි මේ චිකන් ෆ්ලේවර් එකද ෂෙෆ් මේක මම වෙජිටබල් තමයි පාවිච්චි කරුවේ. මේ තියෙන්නේ මෙන්න මේ චිකන් සීසනින් ක්‍යූබ් එක තමයි අපි පාවිච්චි කරන්නේ වෙජිටබල් ෆ්ලේවර් එක. විශේෂයෙන් මතක් කරනවා ඉතින් ඔබට මැගී නාමය අලුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ලාංකීය මව්වරුන්ගේ මුළු තැන්ගේ රස රහස විශේෂයෙන් මතක් කරනවා මැගී. ඉතින් ෂෙෆ් ඊළඟට අපි මොකද කරන්නේ? මැගී ෆැමිලි පැක් අපි බටර් චුටි කෑල්ලක් දා ගන්නවා.
බටර් කොච්චරක් විතර අපි දාගන්න පොඩි ප්‍රමාණය ටීස්පූන් එකක් වගේ නේ ටීස්පූන් එකක් දාලා මේ වතුර නටනකොට විනාඩි 4යි ඉතින් මේ මෙතනදී තියෙනවා මේ විනාඩි 4න් මේ තමයි මේ ගන්න තියෙන්නේ ඉතින් අපි විනාඩි හරියටම 4න් බලලා නිවා ගන්න ඕනේ ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා මේක මම බාන්නේ මේක අර පටිපටි ගලවෙනකොට මම බානවා ඒ මොකද මේක අර පොඩි මේ මේ අර අල් දාන්තේ ගතිය තියාගන්න චුට්ටක් එක තියෙනවනේ විසිරලා යන්න වගේ හරි එහෙම කියවට මම නැවත නැවතත් මතක් කරනවා මේ අපේ නූඩල් එක ගැන මේක අලුත්ම නිෂ්පාදනයක් වෙළඳපොලේ තිබුණේ නැහැ මේ නිෂ්පාදනය මැගි බ්‍රෝඩ් නූඩල් එක ෆැමිලි පැක් එකක් විදියට ඉතින් මේ බ්‍රෝඩ් නූඩල් එක අපි හැමෝටම රස විඳින්න පුළුවන් ඒ වගේම මේ බොහොම වටිනා නේද ෂෙෆ් පවුලකටම රස විඳින්න පුළුවන් ෆැමිලි පැක් එකක් විදියට මතක් කරන්න පුළුවන් අපිට මේ නිෂ්පාදනය හතරක් තුනක් දාගමු නේද තුනක් අපි දාගන්න ඕනේ තමන්ට කැමති ප්‍රමාණය දාගන්න පුළුවන් තමන්ගේ පවුලේ ඉන්න කට්ටිය හැටියට දාගන්න පුළුවන් මොන අපි හතර හතරක් දාගමු හරි කුංචි වෙලාවක් ඕන අපිත් එක්ක එකතු වෙන දැන් මේ කට්ටියත් එක්ක ආරාධනා කරන ඔබටත් එකතු වෙන්න පුළුවන් 0112599132 දුරකථන මාර්ගයේ සජීවීව ඔන්න මේ මොහොතේ විවෘත වෙලා තිබෙනවා මේ රෙසිපි එක ගැන ප්‍රශ්නක් තියෙනවා නම් chef last වෙලා ඉන්නවා විසඳා දෙන්න ඒ වගේම අපේ මීනක්ක සූදානම් වෙලා ඉන්නවා කතා කරන්න ඉතින් ඔබ බොහෝම ආදරය කරන රංගන ශිල්පිනිය ඉතින් අය බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා පේනවා chef මම පොඩ්ඩක් මීනක්කත් එක්ක කතා කරන්න මීනක්ක කොහොමද තොරතුරු හොඳින් ඉන්නවා මේ දවස්වල මේ ප්‍රමාණවත් මදි කොහොමද කොහොමද හොඳින් ඉන්නේ අපි තොරතුරු ටිකක් කියමු විශේෂයෙන්ම අපි මේ නඩගම් කාර්යෝ අපේ තිර නාට්‍ය ගැන මතක් කරන්න ඕන එපිසෝඩ් 10යි තාම ගිහින් තියෙන ට්‍රෙන්ඩින්ග් වෙලා තිබුණා 10ම ඉතින් ස්වර්ණවාහිනිය අපිට ශ්‍රී ලාංකේය අභිමානීය රැගත් ස්වර්ණවාහිනියට බොහොම අපූරු කාරණාවක් සතුටින් කියන්න පුළුවන් කාරණාවක් අපි නඩගම් කාර්යෝ ගැන කියමු කුසුම ලතා කියන චරිතය සෙනාලිගේ අම්මට ඉන්නේ ඉතින් දරුවෝ ගැහැණු දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක් ඉතින් බොහොම සුන්දරව ඒ වැඩ කටයුතු කරගෙන යනවා මොකද ඇත්තටම අපේ අධ්‍යක්ෂකතුමා ජයප්‍රකාශ් සිවිගුරු නාන්දන් මහත්මයා ඉතාමත් දක්ෂ ඒ වගේම නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක් ඉතින් ඔහුත් සමග කාලෙකට පස්සේ මම වැඩ කරන්න ඉතින් බොහොම සතුටින් අපි සහයෝගයෙන් මේ මේ අපේ කොරෝනා වසංගතයත් එක්ක බොහොම පරිස්සමෙන් වැඩ කරගෙන යනවා ඉතින් බොහොම සතුටුයි ඇත්තටම ට්‍රෙන්ඩින්ග් වෙලා තියෙනවා කියලා ආරංචි වුණා බොහොම සතුටින් වෙනස් වූ නාට්‍යයක් ඒක වාර්තාවක් විශේෂයෙන් මතක් කරනවා මොකද එපිසෝඩ් 10ම ට්‍රෙන්ඩින්ග් වෙනවා කියන්නේ ඒක මේ ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින් මීනක් ඇතුළු මේ කණ්ඩායමම හොඳ දෙයක් කරලා තියවනවා ඉතින් හොඳ දේ ප්‍රතිඵල තමයි අපි මේක් විඳින්නේ මීනක් අපි දැන් අහලා බලමු චෙෆ් මොකද කරන්නේ කියලා චෙෆ් හෙමින් හෙමින් මොකද කරන්නේ අපි මෙහෙම සම්බ ගන්නවා සම්බගෙන අපි මේක මේ ස්ට්‍රේන් රේකට දාලා මේ පොඩක් මේක වතුර බහින් දැල්ලා අපි මේක නිමා ගන්නවා මොකද දැන් ඕනම නූඩල් එකක් අපි මේ නිමා ගන්න හේතුව එවලම අනුභව කරනවා නම් එවලම වට දැම්ම කෑම හැදුවා සර්ව් කරන්න ඕනේ නමුත් අපි ටිකක් වෙලා ගන්නවා නම් අපි මේක මේක නිවා ගන්න ඕනේ චෙෆ් මම ඒ වගේම දැකලා තියෙන මේ නූඩල්ස් හදනකොට මේ ඇල් වතුරෙන් නැවත හොද ගන්නවා නේද ගොඩක් ඒ ඒ හොද ගන්න මොකද එතනින් හැට කුක් වෙන්නේ නැති වෙන්න දැන් අපි මේක බානවා පුංචි පුංචි ටිප්ස් හැබැයි මේ දවල් බොහොම වටිනවා අපිට මොකද මේ අපි හැමෝම නූඩල්ස් හදනවා ගෙදර ඉස්සරින්දම හදනවා හැබැයි අපි නොදන්න දේවලුත් ඔය අතර තිබෙන ඔය දේවල් තමයි අපි මතක් කරන්නේ මේ රෙසිපි එක ඔබට හදන හැටි කියලා දෙන අතර වාරේ ඔව් මෙන්න මේක පෙන්වන්න මේ පේනවා නේද මෙතනදී මෙහාට මෙහාට විසිරෙනවා මේ නූඩල් එක ඉතින් අපි මොනවද කරන්නේ අපි දැන් මේක නිමා ගන්න යන්නේ ඔව් ඊට පස්සේ අපි මොකද කරන්නේ ඔව් ඊට පස්සේ අපි මොනවද කරන්නේ අපි ස්ට්‍රෝගනෝ එවගේම සුදු ලුණු බික් තුනකුයි කරබනටි දෙකක් වගේ පොඩිටි චොප් කරගෙන තියෙනවා. ඒ වගේම කුකුල් මස් කටු රහිතව මේ බ්‍රෙස්ට් එකෙන් හීනෙර දිග අතර තමයි කපලා තියෙන්නේ.
මෙතන පේනවා දිගාතර මේ දිගාතර හීනේ තියෙන බ්‍රෙස්ට් එක කපන්න පුළුවන් ඒ ස්ටොගනෝ කියන්නේ මේ ඒකට තමයි අර හීනේ දිගට දිගට කපනවට අපි බ්‍රෙස්ට් එක ගන්න නේද බ්‍රෙස්ට් එක ගන්න ඒ වගේම මැගි අපි චිකන් සීසනින් කැර දෙකක් පාවිච්චි කරනවා ඒක කුක් වෙනකොට අපි චිකන් නේද චිකන් එක පාවිච්චි කරන්නේ ඒක කුක් වෙනකොට අපි දා ගන්නවා ඒක ගොඩක් රහවත් කරනවා ඒ වගේම අබ ක්‍රීම අපිට මේ සැඳි දෙකක් අවශ්‍ය වෙනවා මැගි රස්මුස් පැකට් එකක් අපි මේකට විශේෂයෙන් අපි දානවා හේතුව මේ ඒකට මේ පොඩි ස්පයිසි ගතියක් රසවත් කරගන්න ඒ වගේම ෆ්‍රෙෂ් ක්‍රීම් ලීටර් 20 මිලිලීටර් 250ක් අපි එකතු කරගන්නවා මේ තියෙන ෆ්‍රෙෂ් ක්‍රීම් එක ඒ වගේම दिगातर दिगातरिया මුසුමාන් තුන හතරක් යනකොට ඉබේම මේක මෙරිනේට් වෙනවා. ඉතින් ඒ වගේ නාකිරි අච්චාරුවක් වගේ. ඔව් මේක හැබැයි මේ පිපිඤ්ඤ නගල් තුනකට තුනා මාර්ගකට වගේදී කඩන්න ඕනේ. අහහ. ඒකලම් පැත්තේ තියෙනවා. ඔව් ඒ වගේ තමයි මේ තියෙන දෙකකින් මේ ඉතල ගුරු දෙයක් නෙමෙයි අපිට ඕනේ දෙයක් අපිට අපේ රටේ හදා ගන්න පුළුවන් මොබනාකමක් තියනවනะ. අන්න ඒකයි තියෙන්නේ. අපේ ගෘහණයන්ට අනිවාර්යෙන්ම නැවතනේ ඒ නිසානේ රසසන්නේ දැන් අපිත් එක්ක වසර 20කටත් වැඩි කාලයක් එකතු වී සිටින්නේ අවු චෙෆ් අපි කියමු. ඔව් ඒ වගේම අපිට වයිට් පයින් හරි විනාකරේ හරි ආදේශක කාරිට අපිට විනාකරේ සුවල්පයක් අපිට දා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු ගම්බරි සසපදමට චොප් කරගත් පාස්ටි මේ තියෙන අපිට චොප් කරගත් පාස්ටි ටික අපි උඩින් ඉහ ගන්නවා. දැන් අපි කරන්න යන්නේ මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වන්නේ. අපි පටන් ගන්නවද වැඩේ චිකන් ස්ටොගනොෆ් හදන්නේ. හරි. හොඳයි මීනාකේ ළඟින්ම ඉන්න අක්කා ගැනත් අපි දැනගන්න කැමතියි වැඩි මහල් සහෝදරිය නීලමණි මහත්මිය ගැන. ඔව් අක්කා නැටුම් ගුරුවරියක් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉතින් අය මහාචාර්ය මොදියන්සේ දිසානායකගේ බිරිඳ. දන්නේ නැති කාරණාවක්. ඒක තමයි. ඔබත් ඔන්නාදරෙන් අපි මතක් කරන මහාචාර්ය මොදියන්සේ දිසානායක අපේ ඇදුරුතුමන්ව. ඔව්. ඔව් ඔව් ඔව්. ඒ අතර චෙෆ් වැඩේ පටන් ගත්තා වගේ. මොකද කරන්නේ මුලින්ම? ඉස්සලාම අපි මේ ඔලිව් ඔයිල් හරි සන් ෆ්ලවර් හරි අපිට පර්ෆෙක්ට් අපි දෙන්න ගන්නවා. හ්ම් හ්ම්. මේක හොඳට රත් වෙන්නේ නැද්ද ඕනේ? හ්ම් හ්ම්. අපි මේ එකතු කරගත්තේ මොනවාද ෂෙෆ් මොන ඔයිල්ද? මම සන් ෆ්ලවර් පාවිච්චි කරන්නේ. මේ ට්‍රෝ නම් ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දෙකෙන් එකකට ඔකට යන්න පුළුවන්. සාමාන්‍ය රෙසිපි එක පිටරට ඒකනම් හදන්නේ ඔලිව් ඔයිල් වලින්. හ්ම්. ඉතින් අපිට පොල් තෙල් පාවිච්චි කරන්න බැරිද මේ සඳහා? පොල් තෙල් වලට උලම් පාවිච්චි කරලා පොල් තෙල් වල අර පොල් තෙල් රහ පොඩ්ඩක් ආවේ අර දැන් තියෙන සමහර පොල් තෙල් තියෙන රහ එන්නේ නැති. ඒක පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික රත් වෙනවා. ඔන්න දැන් තමයි හොඳම වෙලාව. ඊළඟ පේරට යන්න ඉස්සෙල්ලා අපි පුංචි විරාමයක් ගත්තට කමක් නැද්ද? ඔව් එහෙනම් අපි යන්න කලින් අපි විරාමයක් ගමු නේද? හරි හරි හරි. එහෙමනම් ඔහොමම රැඳී සිටින්න අපි ඉක්මනට යනවා පුංචි විරාමයක් අරගෙන. චිකන් ටික දා ගන්නවා. අපි මේ චිකන් බ්‍රෙස්ට් එක ගත්ත දිගාතර කපාගෙන. ඔව්. අපිට මේ මොහොතේ දුරකථන අමුතුමක් ඉගෙනවා. හිතවතේ කො හිතවතේ එකතු වෙ සිටිනවා. ආයිබාන ඔබට සුබ සන්ධ්‍යාවක්. ඔව් ඔව්. ඔබේ නම කියන්න කිදී අපිට. මම කොළොන්නරෙන් නන්දනි. නන්දනි. ඔව්. ඉතින් අපි කියන්නේ. ඔව් ඔව් ඔව්. අපිට කියන්නක මොනවද තොරතුරු කාඩ් එකද කතා කරන්න ඕන? හොඳින් ඉන්නවා ඔබලත් හොඳින් නේද
පොඩ්ඩක් අපි එකතු කර ගන්නවා අර කුකුල් මාස්ටික තෙත ගතිය ටිකක් අඩු වෙනකොට අපි මේක පාම්පිටි එකතු කර ගන්නවා අයිෂා පාම්පිටි එකතු කර ගන්න අපි මේ පාම්පිටි එකතු කරන්න හේතුව මේ මෙතනදී අපි මේ මේකේ රුව එකක් ඉබේම හැදෙනවා දැන් මේ මේ සෝස් එක අපි තික් කර ගන්න යන්නේ ටිකක් ගන්න කම් නේ ඔය හැව්වේ ඒකට දැන් මෙහෙම ධම්මම පාම්පිටි පාම්පිටි ඕන කෑම ගොරෝසු කරගන්න මේ ටිකනින් ඒජන්ට් එක කියන්නේ ගොරෝසු කරගන්න ගන්න දෙයක් ඔන්න තව ටිප් එකක් කිව්ව ඕනෑම කෑමක් අපිට ගොරෝසු කරගන්න පාම්පිටියක් එකතු කරගන්න පාම්පිටි කුක් වෙන්න ඕනේ හා නැත්නම් පාම්පිටි රහ ගහනවා හා හරි ඉතින් ඒ නිසා තමයි අපි පාම්පිටි ටික ඔය විදිහට පොඩක් පාන්වන් පාල් වගේ එන්න මේක පොඩක් කුක් කරගන්න අපි ලුණු එකතු කළාද මේකට නෑ මුකුත් එකතු කරලා නෑ තාම පාම්පිටි පමණයි එකතු කරගත්තේ ඉනා කුමාරි මහත්මිය මම හිතන්නේ ඒ ගැටලුව ඔබටත් තිබුණා අහගෙන හිටියා මම දැක මේ පාන් පිටි එකතු කිරීම නේද ඔව් ඔව් පාන් පිටි වෙනම වෙන මොනවා හරි එකතු කරන්න පුළුවන්ද චේ පාන් ෆ්ලවර් වගේ එකක් එකතු කරන්න පුළුවන්ද සාමාන්‍ය කෝන් ෆ්ලවර් වගේ දේවල් චයිනීස් කෑම් ආ ඒ වගේ රහ වෙනස් නේද සාමාන්‍ය වෙස්ටර්න් කෑම් වලදී භාවිත කරන්නේ සාමාන්‍ය පාන් පිටි රූ එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ක්‍රීම් ඒ වගේ දේවල් තමයි ටික් කරන්න ගන්න හොඳයි එහෙමනම් කෙන් ටිකට කොච්චරම් වෙලා අපි යන්න ඕනද ෂෙෆ් ඔය ආකාරයට පොඩ්ඩක් මේ සුබුරු පාට වෙනකම් අපි සබා ගන්නවා ඒත් එක්ක මම ඔබට මතක් කරන්නම් මැගි රස මුසු ගැනත් මතක් කරන්න ඕන විශේෂයෙන් කියනවා නම් දේශීය කුළු බඩු 6ක රස කැටි කොටගත් විශේෂයෙන්ම යකඩ පෝස්ට් එකක් අන්තර්ගත වෙලා තිබෙනවා අපේ පුංචි දරුවන්ට විශේෂයෙන්ම මේ අම්මලාට තියෙන ගොඩක් ලොකු ගැටලුවන්නේ මීනක්ගේ මේ කැම කවා ගන්න එක ඉතින් මේ නැගී රස මුසු වලින් ඔන්න හොඳ උදව්වක් ගන්න පුළුවන් බොහොම ආසාවෙන් පොලිස්තොන්ට ආහාර භුක්ති විඳින්නට ඉතින් ওই දේවල් මතක් කරන ගමන් ෂෙෆ් හරිද හරිද දැන් වෙලා අපි ඉන්න ඕනද දැන් අපිට දැකල් මේක බා ගන්න තියෙන්නේ මේ පෑන් පෑන් එකට බාලා ඉතුරු ටික අපි ආපහු හරි හරි අපි අද හදන්නේ චිකන් ස්ටෝගනොෆ් හරි නේද ෂෙෆ් මං ආයියා යහනම නම වැරදුනොත් මේ ඉතින් ඒක හොඳ නෑනේ විශේෂයෙන් මතක් කරගන්න ඕන මොකද අපි මේ යුරෝපීය ආහාර වේල අපිට මේවා ටිකක් නුහුරුයි හැබැයි අපි ඒක හුරු ආහාර වේලක් වවට අපිට පත් කරන් තමයි සදන විශේෂයෙන් හැමදාමත් රස්සාවෙන් තුලින් අපි උත්සාහවන්ත උනේ ඔබ නොදන්නා ආහාර වල රසය අපේ කමත් එකතු කොටගෙන රසවත් ආහාරයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා ඉතින් එතකම ආරාධනා කරනවා 0112-599-132 දුරකථන මාර්ගයේ විවෘතයි මීනක්කත් එක කතා කරන්න පුළුවන් ෂෙෆ් ලොයිඩ් එක කතා කරන්න පුළුවන් ෂෙෆ් අපි විරාමයකට යන්නද ඔව් දැන් මේක මම පොඩ්ඩක් අන්තං රන්වන් පාට වෙනකොට මේක මම බා ගන්නවා ඔව් ඔව් එහෙනම් රන්වන් පාට යනකම් අපි ඉන්නද ඔව් හරි හරි දැන් රන්වන් පාට වෙලා තියෙන්නේ ඔය අන්තං රන්වන් පාට වෙලා තියෙන්නේ හරි හරි එහෙමනම් අපිට විරාමයකට යන්න පුළුවන්. පුළුවන්. හරි. එහෙමනම් හොම්මම ඉන්න හෙල වෙන්නවත් එපා. අපි විරාමයකට ගිහිල්ලා ඉක්මෙන්ටම එනවා. ඉනි ආහාර රටාව නූතන ආහාර කලාවට රැගෙන රස සාරණිය සමගයි ඔබ එක්විසිටින් ෂෙෆ් අපි මොකද කරන්නේ? අපි චිකන් ටික බාගත්තා. ඊට පස්සේ රතුරුණු ටිකක් තියෙනවා කියලා. ඒ ටික දා ගන්නවා. රතුරුණු ටික. එකකට අපි එකතුවට ගත්තේ කලින් පාවිච්චි කරපු තෙල්මයි. තෙල්. හා සන්ෆ්ලවර් ඔයිල්. සන්ෆ්ලවර් ඔයිල් පාවිච්චින්නේ. ඔන්න ඔලිව් ඔයිල් දාගන්න පුළුවන්. පුළුවන්. ඒ පොඩක් සෝට් වේගෙන එනකොට ඊට පස්සේ අපි අපේ හතු ටික අපි එකතු කරගන්නවා. මේ සුදුරුන් ටුට්ටක් තියෙනවා. ඒකයි අර කරාබුනේටි දෙකක් විතර දාලා තියෙන. ඒ දෙකම තියෙනවා මේකේ දාලා. මේ ටික අපි දාගන්නවා. මේ ටිකත් එකතු කරන්න වැඩි වෙලා තියන්නේ නැහැ නේද? වැඩි වෙලා තියෙනවා. මොකද දැන් අර මස් එකටම දාන්න පුළුවන්. හා දැන් මම මෙන්න මේක
මස් එක වැඩිපුර දෙන්න පුළුවන් නේද? මේක කුක් වෙන කියන. ඊට අපි මෂ්රූම් ටික දා ගන්නවා. හ්ම්. දැන් අපි මේ සෝස් එක වගේ තමයි මේ හදන්න යන්නේ ඒකෙම. ඊපස් අපි ආ මේ කරපු ඒ ටික දා ගන්නවා. චිකන් ටිකත් එකතු කරා. චෙක් මෙතෙන්දි දැන් මෂ්රූම් වර්ග ගොඩක් තියෙනවානේ. බටන් මෂ්රූම් තිබෙනවා. මේ මෂ්රූම් වර්ගෙත් ඔය වර්ගයේමද අපි පාවිච්චි කරන්නේ ඕනේ. මේක නෑ මේ මෂ්රූම් ගම ඕනනම් බටන් මෂ්රූම් එක පුළුවන්. එහෙම නැත්නම් අර තියෙන ටින් වල එන්නේ ටින් වල එන මෂ්රූම් මම පාවිච්චි කරන්න පුළුවන් අර ෆ්‍රෙෂ් මෂ්රූම් බටන් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ඇබලෝනි කියලා මෂ්රූම් මැස් වෙන එක පාවිච්චි කරන්න පුළුවන් කැමති මෂ්රූම් මම තමන්ට ඉදිරි කර ගන්න පුළුවන් පුළුවන් දැන් අපිට පුළුවන් ද චිකන් ටික එකතු කර ගන්න දැන් අපි මොනවද කරන්න දැන් අපි චිකන් ටික අපි දා ගන්නවා ආයි පාර මීනාසේ ගෙදෙදි මේ වගේ කෑම මාර්ග හදනවාද ඕ හදනවා මොන වගේ වද හදන්නේ කොහොමත් ඔය චිකන් වලින් කෑම හදනවා වැඩිම මම හදන්නේ අර දේශීය ආහාර කියන්නේ මේ අපිට මේ කියන්නේ ගන්න පුළුවන් දේවල් කියන්නේ ඔය දැන් බෙහෙත් ගහලා නැහැ කියලා අපි හිතන විශ්වාස කරන එළවලු ඒව තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ තිබ්බටු කෙහෙල් මුව ඒ වගේ දේවල් මම හිතන්නේ ශරීරයටත් හොඳයි මේ හැම කෙනෙකුටම හොඳයි මම හිතන්නේ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් අද කාලේ ඒ පොඩක් අපි කුක් කරගන්න ඔය අබත් එක්කම අපිට අර කලින් හදාගත්ත චිකන් ටිකයි මෂ්රූම් ටිකයි සියල්ලම එකතු කරගෙන ඒකට අබ ක්‍රීම් ටිකක් එකතු කරගන්නවා. දැන් අපි මේ අවස්ථාව දෙක දැන් හොඳට ගාන්ට අර රවුන් වෙලා කාරී වෙනවා නේද? වගේම අර හොඳ ටික් වෙලා තියෙනවා අර ෆාම් ටික සුවඳක් තියෙනවා. හොඳ සුවඳක් තියෙනවා. ශෙෆ්ගේ කෑම හැමදාම සුවඳයි රසවත්. ඒ කියන්නේ ඉතින් අලුතෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ නේද? ඒක නේද? ඒක ඕකේ. ඔව්. තමයි පස්සට මොනවද කරන්නේ මේකට? ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් ක්‍රීම්. දැන් මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරගන්නකොට මේකේ සෝස් එක ටික් වෙනවා. මොකද අපි ෆාම් පිටි දැම්මනේ. අර අපි වයිට් සෝස් හදන්න නැත්නම් එහෙමයි නේද චේ? ඔව්. වයිට් සෝස් එකක් වෙනකොට මේක ඩිරෙක්ට් වයිට් සෝස් එකක් හැදෙනවා. ෆ්‍රෙෂ් ක්‍රීම් මුයි අර ෆාම් පිටි අපි කුක්ුණානේ. ඔව්. අනේ ඒක දිහා දාන්න එක මේ ළඟට දැන් අපි දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ඇති වෙන ගැටලුවක් තමයි මම ඊළඟට අහන්නේ චේ. දැන් ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්නම් අපිට ආදේශකයක් තිබෙනවද? කිරි පොඩ්ඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොල් කිරි. පොල් ෆ්‍රෙෂ් ක්‍රීම් මිල්ක් කිරි. මේක හැබැයි පොල් කිරි වලින් යනවනේ ඉතින් වෙනම ෆ්ලේවර් එකක් දෙන්න ඕනේ. ඔව් අර අපි කියන චිකන් ස්ටොගනොෆ් නේ මෙන්න මොන හරි හැදෙයි එතකොට. එතකොට මේ මේකවල මේ ජාත්‍යන්තර තලයේ කෑමක්. ඉතින් ඒකට හින්දා අපි ෆ්‍රෙෂ් ක්‍රීම් අපිට අවශ්‍යයි. මම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් කමක් නැහැ. කමක් නැහැ. අපි මේක චිකන් සීසන් කට දෙයක් ගන්න. අපි මේ මැගි සීසනින් කියුබ් එකක් චිකන් ෆ්ලේවර් එක නේද චෙෆ් එකතු කරේ විශේෂයෙන් රසය වැඩි කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන චෙෆ් එකතු කරා බොහොම ලකින් නැති මේ අතේ ඇලෙන්නේ නැහැ බොහොම පහසුවෙන් එකතු කරන්න පුළුවන්. ගෘහණියන්ට බොහොම පහසුවේ වැඩ කටයුතු කරගනිද්දි මෙතන අර ගර්කින් කියන එක ඒ ගර්කින් ටික දා ගන්නවා. කැජුවල් මෙජුලියන් වගේ කපලා හා ඒකත් දිග අතර හීනියට කපාගෙන තියෙන්නේ. මේකට විනාකිරි චූට්ටක් දාගන්න ඕනේ. ඔය මේකේ සවගතියක් පොඩ්ඩක් දෙන්න තියෙනවා. ඊට පස්සේ ගම්බිරිස් පොඩ්ඩක් දාගන්නවා. දැන් අපි ගම්මිරිස් දාගන්නවා. හරි. හරි. තව අපි පොඩ්ඩක් ඕනන් මේ පොඩ්ඩක් දාන්න සෝස් එක පොඩ්ඩක් ටික් කරමු. මොකද අර නූඩල් එකනේ අපි. මේ නූඩල් එකනේ අපි කන්නේ. විශේෂයෙන් කියන්නේ අපේ ගෘහණිය මේව දන්නවා නේද ෂෙෆ් මේ මෙච්චරයි මෙච්චරයි කියලා ප්‍රමාණය නෙමෙයි අර මේක බැලුවම උඩ බොහොම හොඳින් පැහැදිලි වෙනවා මේ හොඳ තික්නස් එකක් ඒ මිශ්‍රණයට එකතු වෙන ප්‍රමාණයට අපිට එකතු කරගන්න පුළුවන් ෆ්‍රෙෂ් ක්‍රීම් එහෙමත් නැත්නම් ඔන්න කිව්වා විකල්පෙකුත් ෆ්‍රෙෂ් මිල්කුත් අපිට එකතු කරගන්න පුළුවන් දැන් අපි නිවනවා අපි හදාගෙන ඉවරයි දැන් නේද ඉවරයි හා හා ඔන්න ඉක්මනට අපි හදාගත්ත දැන් අපිට ඔන්න ලුණු ගතිය තමයි බලා ගන්න තියෙන්නේ විශේෂයෙන් දැන් සුප් කැඩෙන ලුණු රහත් තියෙන නිසා ලුණු රස බලලා ඔන්න ෂෙෆ් ඉතින් දන්නව රස බලන්න රස බලලා අපි බලමු අපි ලුණු ඕනද ලුණු ඕනද ටූට ඔව් මීලක්ක ෂෙෆ් පේනවද දන්නේ හරි මාසාවෙන් බලාගෙන ඉන්නවා මේ 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 නම් ලිස්ට් එකක් දාන්න දැන් අපි පහින් ඉතේ මේ චිත්‍රපටියක් බලනවා වගේ මේ දැන් ගිහිල්ලා හදන්න කියලා ඔව් ඔව් බය වෙලා තියෙන්නේ කියන්නේ නෑ ඔයා සුප් වර්ග හදනවා කියලා කිව්වා නේ ඉන්සා සාර්ලා. අපි චෙෆ් කියලා දෙනවා ඉන්සා බය වෙන්නේ දැන්. අන්න තවත් එකතු කරනවා. අපි ස්ට්‍රෝගනෝෆ් එක. අපි දැම්මා. නෑ හරි නේද. පාස්ටි ටිකක්. චොප් පාස්ටි ටිකක්. මෙන්න තියෙනවා. ආයිත් අහනවා. පාස්ටි නැත්තම් අපි මොකද කරන්නේ?
දැන් නූඩල් එක අපි දාන්න ඕනේ වටේට මේකි මේ ෆැමිලි පැක් නූඩල් එක. තාලේ ඒක මැදට තමයි මේක යන්නේ. ආ. දැන් මේ නූඩල් එක රහ රහ කරන්න. ඔව්. ඒ කියන්නේ නූඩල් එක එච්චර කල් ගන්න බෑ chef අර බාන් හරීම ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි ඇයට අවස්ථාව දෙමු. එහෙමනම් මීනක්කට අපි කතා කරමු මේ පැත්තට එන්න කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා මීනක්ක අපි එකතු කරගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා තවත් කුතුහලයේ දනවල අපි සූදානම් එකතු කරගන්න පුංචි විරාමයක් අරගෙන රැඳී සිටින්න ස්වර්ණවාහිනිය සමගම. හිත ඉල්ලන සතියන්ත හිත ඉල්ලන ආහාර වේලක රස බලන්න ඉතින් තව පොඩි වෙලාවක් තිබෙන්නේ මීනක්කේ. එමුද මේ පැත්තට බොහොම ආසාවෙන් බලාගෙන හිටියන් ඉතින් සන්වාහිනියේ තිරේ දිසා ඔබ බොහොම ආසාවෙන් මෙන්න තියෙනවා. chef hat එක අපි හරි නීති රීති අනුව තමයි වැඩේ කරන්නේ. ඒ නිසා ඔන්න ආරාධනා කරනවා chef ළඟටම යන්න පුළුවන්. අපි වැඩේ පටන් ගමු. අපි chef මීනක්ක හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම මේ ෆ්‍රෙන්ච් ඔනියන් සුප් එක. ඉතින් අපිට අවශ්‍ය වෙන ෆ්‍රෙන්ච් ඔනියන් සුප් එක හදන්න. විශේෂයෙන් මතක් කරනවා අපි ඕන දුරස්තභාවයේ බට හරි එහෙම නැත්නම් සන්ෆ්ලවර් ඔයිල් හරි මොන හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට පෙතිරිස කපාගත් ලූණු අපිට අවශ්‍ය වෙන ගෙඩි අටක් වගේ විතර පොඩි බොම්බල් ලූණු හරි එහෙම නැත්නම් ඒ අවශ්‍ය ටික සාමාන්‍ය ලූණු ඕනේ. මොකද ෆ්‍රෙන්ච් ඔනියන් මේක ඔනියන් සුප් එකක්. මේක ඕ නැෂනල් සුප් එකක් ෆ්‍රාන්ස් වල. ෆ්‍රාන්ස් වල තියෙන නැෂනල් සුප් එකක්. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය වෙන සුදුරුණු ගෙඩියකුයි ખરાබු නැටි දෙයකුයි පොඩි ෆ්ලේවර් එකක් දෙන්න. ඒ වගේම බේලිෆ් කොල කියලා තියෙනවා මේ සුප් එකට රහත් දෙන මෙතන තියෙනවා බේලිෆ් කොල. ගම්බිරිසල් ටිකක් අපි දා ගන්නවා. ඒ වගේම පාන් පිටි අපිට අවශ්‍ය වෙන පොඩක් ඒක පොඩි ක්‍රීමික පොඩි තික්නස් එකක් ඇති කරගන්න. ඒක අනියෙන් දුඹුරු පාට වෙනකොට අපි පාන් පිටි පොඩක් උලින් දා ගන්නවා. ඒ වගේම මැගි චිකන් උලින් තමයි අපි ස්ටොක් එක හදන්නේ මේ මේ ෆ්‍රෙන්ච් ඔනියන් සුප් එකට. ස්ටොක් එකක් අපිට අවශ්‍ය වෙනවා. අපි කැට දාලා ඊට පස්සේ ඒක වතුර දාලා කැට වලින් ඉබේම ස්ටොක් එක අපිට ඇති කර ගන්න අපි හදනවා. ඒ වගේම ලුණු ගම්බිරිස් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම සුප් එක පිළිගන්නනකොට අපිට චීස් ටෝස් කැරි දෙකක් ඕන වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ චීස් ටෝස් කැරි දෙක අපි හදලා උඩින් දාන්නේ කියලා. මේ විදිහ තමයි සුප් එක හදන්නේ. දැන් මේක අපිට මොනවද කරන්න තියෙන්නේ? එමෙ බිග් ගනුක අතර මං කියන්නේ. හරි. අපි අවශ්‍යතාවය පිටිය දැනගත්තා. දැන් මීනක්කේ වැඩ පෙන්නන වෙලාව. දැන් මේ ඔක්කොම හදලා කරලා දෙන්නේ බාද නේද? නෑ 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 හදලා කියලා අවශ්‍යතාවය පිටිය විතර හදලා කියන්නේ මේ දුණු එහෙමද? ඔව් ඒ ඔබේ පහසුවෙන් දාන්න. ඔය භාගෙ පිටුද. හරි. ඔන්න දැන් මීනා කුමාරි අපේ රස සරණිය මුරු දැන් ඉන්නේ බලමු. මීනාස්කාගේ විහිමත් නැත්ත අපේ නාඩංගම් කාර්යෝ කුසුම ලතා කොහොමද රසවත් ආහාර වේලක් අපිට හදලා දෙන්නේ කියලා අපි හදන්නේ ෆ්‍රෙන්ච් ඔනියන් සුප් එකක්. හරි. ඒක රස නැනකොට අපි දීලුණු ටික එකතු කරගත්තා. දැන් මෙන්න මෙන්න මේක මේ කුක් කරන්න ඕනේ. सुबह නාලිනී ඉතින් නාලිනී මොකද කරන්නේ අපි මීනක්කට කතා කරනවද එහෙම නැත්නම් chef ට කතා කරනවද මම ඉස්සලා මීනා කුමාරි මහත්මියට කතා කරලා ඉන්න ඕනේ මීනා කුමාරි මහත්මිය උයන ගමන් කතා කරන්න ඕනේ අපිට මුළු තැංගේ ඉඳ කතා කරන්න මාත්මිය ආයිබෝන් ආයිබෝන් මේ ගොඩාක් කාලකින් දැකිය ලැබුණේ හරි සතුටයි ඉතින් මේ වන් තැනක දිවත් දකින්න ලැබිච්ච එක දැන් ඉස්සර වගේ नाट्य
ලස්සන තාමත් හැදිලා තියෙනවා. අනේ මේ මට ඇත්තම සන්තෝෂයි මේ ඉතර වගේම මෙහෙම දකිද ලැබීම ගැන මම මේ ඔබතුමී ඉන්නවා දැකලා මේකට සම්බන්ධ වුණේ. අනික මේ චෙප් ලොරිට් මහත්මයාත් බොහොම ස්තුතියි. සම්බන්ධලා ඉන්න අවුරුදු 10ක් විතර ඉඳලා සම්මානයකටත් වැඩි කාලයක් යනවා නේද? මමත් කාලෙකට පස්සේ තමයි ආවේ ස්වර්ණ වාහිනියට. ආයේ පටන් ගත්තා. ඔව් මම ආවා ඒ කාලේ. ඔව්. ඔව්. නාලිනි දැන් අද හදනවාද පෙන්ෂන් යන සුට්ටක? ඇත්තටම මේ බන්දේ දැන් බලන් ඉන්නේ ඒකයි. ඇත්තටම දැන් අලුත් දේවල් ඉගෙන ගන්නවා මේ චිකන් එකට මේ පාන්ති දාලා ඒ වගේ දේවල් අපි ඇත්තටම මේ කුස්සියේදී කරන දේවල් ඉගෙන ගන්න ලැබීමත් ඩිප්ලොයිඩ් මහත්තයා දීපු ආන්දේනවා. මේ ඇත්තටම ඉස්සරදී එහෙම මම දැන් ඕකෙන් බලලා තමයි ගොඩක් මේ හදන්නේ පස්සා මම ගොඩක් රසට හදනවා මේ ෆ්‍රයිඩ් රයිස් එක ඔබතුමාගේ තමයි ඉගෙන ගත්තේ කොලේක උසරන්න ඉතින් මම ඇත්තටම ස්තුතියක් දෙනවා රත්රන්ණියට ජෙප්ලොයිඩ් මහත්මයා ඒතර මහත්මියක තෙලා ඉන්නවා ඇත්තටම සන්තෝෂයි ඔබ සෑම සියලු දිනාටම ඉලක්කන්නයි කියලා සුදානම් මේ නම් පාන් පාටිකක් යනවා නේද ශ්‍රී ලාංකේය රසට හදන්නේ කොහොමද කියලා ඔබට කියන්න. ඔව් ඊළඟට මොකද ෂෙෆ් අපි කරන්නේ? ඔව් දැන් මේක මේ විදිහට හිමින් හිමින් තමයි දැන් පේනවනේ දැන් ඉස්සර සුදුවට තිබුණේ දැන් මේක පොඩ පොඩ තමයි රන්වන් පාටිකක්. ඉතින් අපි බලමු කොහොමද ෂෙෆ් අපිට පුළුවන් නිලමිනි මහත්මියත් එක්ක කතා කරන්න අපිට වෙලාව තිබෙනවාද? ඔව් ඔව් නිලමිනි මහත්මිය කොහොමද ඉතින් තොරතුරු හඳින් ඉන්නවා? මට දැනගන්න ලැබුණා පුතාලා ඉන්නවා පුතාලා තුන්දෙනෙක්. නෑ පුතාලා දෙන්නේ. පුතාලා දෙන්නේ. ඒ නිසාම ඉතින් ගෙදර රසවත් ආහාර අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. ඔව් ඉතින් අපි විද්‍යාංශ දිසානාත් ගොඩක් මේ කෑම වර්ග හදනවා. ඉතින් චිකන් වලින් එහෙම ගොඩක් හදනවා මොකද පුතාලා ඉන්න නිසා. ඔව් කොල්ලෝ කැමති ඉතින් රහට කන්න කොච්චර රහට හදුවත් මදි. මස් මාස් කැටිම කියනවා. ඔව් තමරේ ඒක දාන්න පුළුවන් මේ මොකද කුරුඳු කුලක් ඒක පුඩි කුරුඳු රහක් දෙන ඉඳා. ඕනේ. උන්නේ නම් මමත් කිව්වලු අලුත් දෙයක් නේද? ෂෙෆ්. ඔව් දැන් අපි මේක දුල් පාට වේගෙන එනකොට පාන් පිටි චූට්ටක් දානවා. ඊළඟ වතුර දාලා අපි ස්ටොක් එක හදා ගන්නවා. මැගි චිකන් කියුබ්ස් වලින්. කියුබ්ස් වලින්. අපිට කීයක් අවශ්‍ය නැහැ ෂෙෆ්. මන් දෙන්නම් මැගි චිකන් ටික. හතරක් විතර දෙන්න. හතරක් පන්. තමාරේ මදිනුන අපිට ආයි දාන්න වෙනවා අපි බලමු කොහොමද කියලා විශේෂයෙන් මතක් කරනවා මේ නැත්නම් කපව ගන්න අපේ ඇලෙන්නේ නැති වෙන්න පාන් පිටි එක දාන්නද චෙෆ් මේ කැටි තම ඕනේ නේ ඔක අන්තන් දුඹුල් පාට වගේ තියෙනවා නේ තමයි චෙෆ් අපිට මේ සුප් එක දැන් අපි චිකන් සොබනෝ එක පොටින් පැත්තකින් ඉඳලා කතා කරොත් අපි මේක මේ මේන් මීල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද සුප් එක කියලා මේ සුප් එක කියලා සුප් ද සාමාන්‍ය ඒ රටවල වල එහෙම නෙමෙයි සුප් එකක් ඕඩර් කරනවා එහෙම නැත්නම් සලාඩ් එකක් නැත්නම් මේන් කෝස් එකක් කරනවා රිසෙට් එකක් කරනවා ගාලික් බ්‍රෙඩ් එකක් වගේ එක අපිට පාවිච්චි කරන්න පුළුවන් සුප් එක මේ 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 මෙතනදී සාමාන්‍ය සුප් එකක් දෙනකොට අපි බ්‍රෙඩ් රෝල් එකක් හරි ගාලික් දෙනවා මේක කොහොමද අපි චීස් ටෝස්ට් කැරි දෙකක් උඩින් මේ සුප් එක දුන්නා දාලා ඊට පස්සේ තමයි අරක දාන්නේ නේ එහෙනම් තව සර්ප්‍රයිසස් ගොඩක් තියෙනවා බ්‍රෙඩ් එකක් දානවා නේ ආරාධනා කරනවා ඔය සර්ප්‍රයිසස් හැම දෙයක් ගැනම ඔබට දැනුවත් වෙන්න පුළුවන්
මීනාකේ ඔව් දුව කෑම හදනවද ඔව් එයා දැන් දැන් තමයි පටන් අරන් තියෙන්නේ දැන් ඉතින් ඒ ලෙවල් ඉවර වෙලා දැන් උසස් අධ්‍යාපනය කරන්නේ දැන් එයා ඉතින් දැන් අපිට ඕන විදිහට තියෙනවනේ YouTube එකේ නේද චෙෆ් චෙෆ් ලාගේවම තියෙනවා අන්නටම ඉතින් ඒව බල බල එයා හදනවා චෙෆ් දැන් සියලු කෑම හදන චෙෆ් හදලා තියෙන නේද බොහෝ දේවල් අපි රටවල යනවා ඒ රටවල ආහාර වටු විශේෂ මේව ලංකාවට කියන ලංකාවේ අපේ රසයට එකතු කරලා තමයි මේක අපේ ශ්‍රී ලාංකේය රසට ඔබ හැම දිනාටම හඳුන්වා දෙන්නේ චෙෆ් මම තව රහසක් කියන්නද මේ මීනක්කා ගැන මීනක්කා කන්න ආසම මොනවද මිතේ මීනක්කා දුව දෙන්නම කන්න ආස දෙයක් තමයි මේ ජපානි පැත්තට යන්න ඕන හැබැයි ඒ ගැන කියන්නේ ඇත්ත ඔව් හරි කන්න ඔව් ඇත්තටම ආසයි ඔව් අපි අද මේකනේ නේද චෙෆ් ඔව් හැබැයි දැන් මීනක්කට එන්න කියන්නත් වෙනවා මම අනිවාර්යෙන් බලනවා සරස සරණී එතකොට චෙෆ් කේ විදිය කොහොමද කොහොමද හදන්නේ රස කොහොමද ගන්නේ කියලා තේනවනේ ඉතින් කොයිතරම් දේවල් දැනුවත් වෙන්න පුළුවන්ද මීනක්කලගේ තොරතුරුත් එක්ක කන්නාසිකයන් ගැන ඔන්න දැනුවත් වෙන්න පුළුවන් මීනක්ක සහ දුව බොහෝ මාස කෑම ජාති තමයි ජපානි පැත්තට යන්න සුෂි ගැන තමයි අපි කතා කළේ ඔව් හොඳයි චෙෆ් මොකද වෙන්නේ තා පොඩ්ඩක් බ්‍රවුන් වෙන්න උනාක් විතර අපි තියන මේක තුන කරලා ඊට පස්සේ පාන් පිටි පොඩ්ඩක් දාලා අපි වතුර දාලා ස්ටොක් ස්ටොක් එකට කරලා තමයි අපි සුප් එක කුක් කරගන්න ඔබට කුතුහලයේ ඇති දැන් ඇයි මං මේ පැත්තට යන්නේ නැත්තේ කියලා හැබැයි ඉතින් ඔබ දන්නවනේ ඉතින් අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂා නීති රීති 90 තමයි අපි මේ හැම වැඩ කටයුත්තක්ම සිදු කළ යුත්තේ අපේ නීති රීති වලට ගරු කළ යුතුයි මොකද අපි මේ දේවල් ඔබට කියලා දෙනවා හැබැයි ඉතින් අපි විසින් අපිව රකගත්තොත් තමයි අපිට ඔබවත් රකගන්න පුළුවන් වෙන්නේ අපේ රටත් මේ ලෝකයක් රකගන්න පුළුවන් වෙන්නේ කොරෝනා වසංගතයේ මේ ලෝකෙම තුරන් කරන්න අපිට පුළුවන් වෙන්නේ හරිද චෙෆ් මම ඇසින් නම් අහනවා ඉතින් යන්න බෑනේ ළඟට දැන් ඉස්සර වගේ ඒකනේ නේද ඇත් වෙලා ඉඳගෙන උයනවා මේ හොඳ සුවඳක් නම් එනවා මේ පැත්තේ හොඳයි හෙමින් ඉඳලා තමයි කුක් කරන්න තෝනේ මේක බැරි වෙලත් මේ ලුණු ටික පිච්චුනොත් කළු වුණොත් එතකොට මේ සුප් එක තිත්ත වෙනවා තිත්ත වෙනවා නේ ඒකයි තියෙන මේ මේකේ තියෙන රස ඉතින් අපි හැම තිස්සෙම ගාන්න හෙමින් පෙරල 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 තමයි තියා ගන්න ඕනේ නිලමණි මහත්මිය මම ආසයි මන් දැක නංගි කෑම හදනවා බලාගෙන ඉන්න අපිට කියන්නක මුද්‍යාංශ දිසානායක මහත්මිය බොහොම ආස කෑම වර්ග මොනවද විශේෂ ආහාර වට්ටු තිබෙනවල් දේශීය දේටද එහෙමත් නැත්නම් යුරෝපයේ වගේ පැතිවලට යන කැමති ආහාර වර්ග කියන මතක් එයා කැමති ගොඩක් දේශීය දේවල් වලට බෙහෙත් ගන්න නැති උවර මං කලින් කිව්වා ඒ උවර වල තමයි ගොඩක් කැමති පුතාලා නම් කැමති පුතාලා නම් කැමති ඉතරට පැත්තේ ඉතරට පැත්තේ ඔව් ඉතින් පවුල හැමෝටම ගැලපෙන විදිහට අපි ආහාර වට්ටු වලට කියනවා චෙෆ් චෙෆ් මොනවද හොරෙන් වෙන් දාන්නේ පාම්පිටි පාම්පිටි ඒක මේ සෙන්දක් විතර අපි කියලා තින් දාන්න කලව ඔක පොඩ්ඩක් හැන්ඩ්මැන් පිළගන්න පොඩ්ඩක් කුක් කරගන්නවා කරගෙන ඊට පස්සේ අපි මොනවද කරන්නේ චෙෆ් මෙතෙන්දී අපි අයි පාම්පිටි එකට කරගත්තා දැන් කලින් නම් ගණකම් ටික් කරගන්න මේකත් පොඩි 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 thickness එකක් ඇති කරගන්න තමයි ඒක පොඩ්ඩක් අපි කුක් කරගන්නේ මොකද හේතුව මේ ඔව් පාම්පිටි කුක් වෙන්න ඕනේ ඒකයි. නැත්තම් පාම්පිටි රහ එනවා චෙෆ් කර කලින් කිව්වා වගේ. පොඩ්ඩක් වේලෙනා ඒකට. ඔව් ඒ අතරේ මම මැගී ගැනත් ඔබට කියන්න තමුණු දශක 3කටත් වඩා අධික කාලයක් මැගී කියලා කියන්නේ ශ්‍රී ලාංකීය පවුලවල ආහාර රස ගන්වන්න අපුරු ආහාර රසක් ප්‍රධාන ආහාර වෙස්ස පාවිච්චි කරන්න පුළුවන්. රස රසක් ඔබට එකතු කරපු ආයතනයක්. ඉතින් මැගී ගැන විශේෂයෙන් නැවත නැවත මතක් කරන Nestle ලංකා සමාගම මම අපුරු රසවත් චාරිකාවක් ඔබත් එක්ක දශක 3කටත් අධික කාලයක් ඉතින් මේ නිෂ්පාදන ඔබත් එක්ක රැඳී සිටිනවා. ඉතින් නැවත නැවතත් ඔබට ඒ නිසාම මතක් කරනවා මේ කතාබහ සිදු කරන අතර වාරයේදී. ඔව් chef අපි ඔව් දැන් අපි මේ දැම්මා මේ ඊට පස්සේ අපි මේක ස්ටොක් එක හදා ගන්න බෑ එතකොට අපි මේක කැට හතරක් අපි පාවිච්චි කරනවා අපි කැට හතරක් මැගී සීසනින් හදා ගන්න ඕනේ හතරක් අපි එකතු කරගන්න ඕනේ නේද chef කෝප්ප දෙකකට හතරක් ආ ඔන්න දැන් හරිනේ මීනක්කගෙන මේ chef loy දිනකට කෝල් එකක් ගන්න මීනක් කරන්නේ නේද මේ මේ මම කියලා දෙනවා කෝඩුවක් ගන්නත් දැකේනොත් ඔන්න ඇසිස්ටන්ට් විදියට මීනක්කගෙන් අහන්න පුළුවන් මොකද උනේ මොනවද එකතු කරේ ඕන දෙයක් අහන්න පුළුවන් ඔව් මැගී සීසනින් කියුබ්ස් හතරක් අපි ඔන්න එකතු කරගත්තා අපි එකතු කරගත්තා චිකන් රස නේද chef ඔව් චිකන් රසදී මැගී සීසනින් කියුබ්ස් හතරක් අපි ඔන්න එකතු කරගත්තා මේ එකේ ලුණු රසක් තියෙන නිසා අපි තාම ලුණු එකතු කරගත්තේ නැහැ නේද chef ලුණු එකතු කරන්නේ නැත්තේ මොකද හේතුව මේ ඒක ලුණු ගතිය තියෙන නිසා අපි බලනවා මේක අපි මිසිරි බලලා තමයි මේ පිරුණු ගතිය දාන්න ලුණු එකතු කරගන්නේ
එවැගේම ලුණු අඩුවෙන් කන තරමටත් හොඳයි නේද මීනා? ඔව් නේද? අවසානයේදී ලුණු එකතු කරගන්න හේතුවකුත් තියෙනවා නේද? ඔව් ඒ කියන්නේ ලුණු වැඩි වෙනවා නැත්තම් අපි දැන් දාගෙන ගියාම දැන් බලන රහ බලලා තමයි ලුණු දාන්න ඕන දැන් පොඩ්ඩක් රහ බලන්න ඕන. සෑම මැගි සුප් කැටෙත් තියෙනවනේ ලුණු. ඒකේ තියෙනවා ලුණු. මීනා කරහ බලනකන් අපිත් එක්ක එකතු වෙනා ඔන්න හිතවතෙක් හෝ හිතවතියක් සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක් ඔක්කොටම. ඔව්. කවුද මේ? මට මම යාළුවෙන් මේ මට කතා කරන්න පුළන්ද මීනාට? අමාරු රාණි මහත්මිය තමයි ගන්න පුළුවන් ද කියලා බලන්න. ආ රාණි. ආ මගේ යාළුවේ ගොඩාක් පරණ යාළුවේ 1996 ඉඳලා දන්න යාළුවා. ඒක තමයි මම හිතුව අඳුර ගන්න පුළුවන්. නෑ නෑ කටහඬින් අඳුර ගත්තේ නෑ ඇත්තටම. රාණි මහත්මිය පාන්දරේ මොකද හිතන්නේ අද උන්නේ යාළුවා? ඔව් හදන්න. අපේ මුළු තැංගේ සන්වයිනි මුළු තැංගේ කෑම හදනවා. හැමදාම දැකලා තියෙන අය රංගන යෙදෙනවා පමණයි ඕන අද වෙනසක් තියෙනවා මීනා කුමාරි මහත්මිය රාණි දන්නවා මම කෑම උයන බව හොඳට නේද මම ඒක තමයි කතා කරේ හොඳට රහට කෑම රාණි කාර තියෙනවා මම කෑම උයන්න පුළුවන් මීනට මේ මොනවද රහට හදන්නේ මීනක්කා එයාට ඕන දෙයක් හදන්න පුළුවන් එයා හිතුවොත් ඕන දෙයක් කරනවා නැචේ කපි අභියෝගයක් බාර දෙන්නද? ඒ වගේම ක්ෂණිකව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. හා හා. කාලා ඉක්මනටත් මේ වැඩ ටික කරනවා. අනික ඉක්මනට ඉක්මනට වැඩ කරන කෙනෙක් ඉතින් මේ වගේම මේ මං මේ සුබපතනවා සියලුම දේ සාර්ථක වෙන්න නියෝගයෙන් කියලා. ඒ වගේම නීලමණීටත් මට ටිකක් කතා කරන්න. ඔන්න නීලමණී මහත්මිය ඔය පැත්තට එන්න. කොහොමද රාණි? හලෝ කොහොමද? හොඳින් ඉන්න ඔයාට කොහොමද? සන්තෝෂයි දැක්කම මම දෙන්නම එකට දැක්ක එක හරි සන්තෝෂයි. ආ සන්තෝෂයි ඔයා කටහඬ හැවෙන්නේ. මම බැරි අඳුර ගන්න පුළුවන්ද කියලා ඔය සියලු දෙනාම හොඳ නිරෝගී වෙමින් ඉන්නවා කියලා හිතනවා. හොඳයි හොඳයි බොහොම සතුටින් ඉන්න මෙනි මම. आहार बटोरुवे मनोहरी අනිවාර්යයෙන්ම ඉක්මනටම කතා කරන්න 0.1159 उत्तर චුට්ටක් මදි ලුණු දැන් මදි ඔව් මේ චුට්ටක් පොඩ්ඩක් දාගන්න මම දෙන්නම් මම පොඩ්ඩක් දෙන්න මේ පොඩ්ඩක් බලන්න ඔය චු බොහොම පොඩ්ඩක් දාන්න මොකද නැත්නම් බොන්න බැරි වෙනවා ඔය ආදී හරි හරි මොකද හේතුව මේ ඊට පස්සේ බොන්න බැරි වෙනවා මොකද අපි දිගටම බොනවනේ මීනාක් කිය අපි බලමු ඔය චෙෆ් කිව්වට ඉතින් මීනාකගේ රහට හරියනවද කියලා බලන්නකෝ දැන් ලුණු රහ දැන්ද ඔව් ආයිත් බලමුකෝ අපි उतरोने చెఫ్ අපිට ඒ කියන්නේ මේ සුප් එක මේ ඉක්මන් ටිම්බට හදන්න පුළුවන් ගන්න මේ නේද ටිකක් ඉවසීම ටිකක් ඉවසීම අපිට මේක හදන්න අඩු හිඳරේ හදන නිසා දැන් නම් උතුරගෙන එනවා චෙෆ් ඔව් උතුරාට පස්සේ තමයි ඒක මේ හරි දැන් අපි මොනවද කරන්නේ දැන් අපි ඊළඟට අපි මොකද කරන්නේ ඔව් දැන් ඉතින් අපි දින පිළිගන්න ඕනේ හරි අපි ඉක්මනටම හදලා ඉවරයි චීස් ඔව් චීස් ටෝස්ට් කැරට් එක දාගන්න ඕනේ මොකද ඒක මම දාගන්න කලින් මේක මම ඩිස් එක අවුට් කරන්න ඕනේ මම කරන්නේ දැන් මොකද චෙෆ් වෙච්ච රහසාවෙන් අහන්නේ නේ මං කිව්වේ
චෙෆ් දන්නේ මේ ටයිම් එක නේද වෙලාවක් තියෙනවනේ චීස් දාන්න නේද චෙෆ් මේ දාලා තියාගන්න පුළුවන්ද දැන් දැම්මර කමක් නැද්ද මීනා ඔව් දැන් මොන දැන් මෙහෙම දැන් එහෙමනම් අපි ඩිෂ්ෂම ඩිෂ් එක දාගමු ඩිෂ් එක තියලා ඒවා දාන්න දාන්න හා එහෙනම් මීනා පයන්නකෝ ඒ පැත්තට මම යන්නද ඉක්මනට හරි හරි බොහොම ස්තුතියි ඉක්මනට මෙනවා ඒ පැත්තට මීනා කටයි නිලමනියා කටයි රස විඳින්න පුළුවන් චිකන් ස්ටෝගනොෆ් සහ අපි ෆ්‍රෙන්ච් ඇනියන් සුප් එකක් තමයි අද හැදුවේ දැන් හදලා ඉවරයි නේද ෂේ නෑ හදලා ඉවර නෑ තව තියෙනවා තව තියෙනවා තව තියෙනවා සර්ප්‍රයිසස් එකතු කරන්නේ නේද ෂේ පර කලින් මතක් කළා වගේ දැන් ආයේ මෙන්නුඹට පට කරගන්න ඕනේ හා මීනා ක අපිට බටර් ටික අපි එකතු කරගන්න ඕනේ නේද ෂේ අර නූඩල් මැගි නූඩල් එක බට කර ගන්න යන්නේ. ඒ අපි චිකන් ස්ටෝගනොෆ් එක නේද දැන් අපි මේ හදන්නේ. ඒක ඉතුරු කොටස දෙවෙනි කොටස තමයි දැන් අපි යන්නේ. අපි සුප් එක නම් හදලා ඉවරයි නේද ෂේ? ඔව් සුප් එක හදලා. සුප් එක ඉවරයි. හරි. නූඩල්ස් ටික දැන් නිමලා තියෙනවා නේද චෙෆ් නිමා? ඔව්. හා. අපි මේ ගත්තේ මැගි බ්‍රෝඩ් නූඩල් එක ඔබට මතක් කළා. ඔව් ඔව් විශේෂයෙන් මතක් කරන්නේ මේ මෑතක තමයි නෙස්ලේ ලංකා සමාගම මගින් මේ බ්‍රෝඩ් නූඩල් එක හඳුන්වා දුන්නේ ෆැමිලි පැක් එකක් විදිහට හරිම පිරිමසුන්දායකයි පවුලේ ඉන්න සමාජිකයන් අනුව පිරිමහගෙන හදාගන්න පුළුවන් ඒ වගේම බොහොම ඉක්මනට හදාගන්න පුළුවන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් නූඩල් එකක් රසවත් අත්දැකීමක් නෙස්ලේ ලංකා සමාගම මගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකාවන්ට පාරිභෝගිකයන්ට ලබා දුන්නු හරි දැන් මොකද වෙන්නේ චෙෆ් දැන් පිළිගන්වන කැලට ඇවිල්ලා නේද? පිළිගන්වන කැලට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉස්සලාම අපි මෙහෙම නූඩල් ටික දා ගන්නවා. හරි හරි. ෂෙෆ් අපි ටිකක් ඉක්මන් කරමු. තව බොහෝ කිටි වේලාවක් තමයි අපිට තියෙන්නේ. මොකද අර පැත්ත බලුවම මට මේක ඉක්මන් කරන්න ඕන. මොකද මීනක්ක නිලමණියක්ක එනකම් බලාගෙන ඉන්නවා මේ ආහාර වල කොහොමද ලාවේ දුස්ති විඳින්නේ කියලා. ඒ වගේ නිලමණියක්කට අපි පෙන්නන්න තෝ නංගිගේ වැඩ කොහොමද කියලා සුප් එකක් හැදුවා. මේ අඟපානා විතරයි ඉන්නේ දැකලා තියෙන්නේ නේ. හැබැයි ගෙදර දි හදලා ඇති. හැබැයි මෙහෙම හදලා නැහැ නේ මේ සන්නවාහිනී තීරේ තෙලි තීරේ ඉස්සරහා ඉතින් කොහොම අපි සුප් එකක් හැදුවා අපි ෆ්‍රෙන්ච් ඇනියන් සුප් එක. අපි ඒකත් ඇඩ් කරගන්නවා නේ චිකන් ස්ටෝගනොෆ් එක. දැන් මේ 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 නූඩල් එක එකතු කරේ අපි අර ඔබ කිව්වා වගේ සර්ප්‍රයිස් එකක් වගේ නේද? දැන් මේක මේ මේ නූඩල් එක එකමද මේක පිළිගන්වන්න ඕන වෙන්නේ අපි කොහොමද ඒ ගැන කිව්වොත් නූඩල් එකට කන්න සෝස් එකක් එක්ක තියෙන්න බෑ හා හා ඒකට අපි සාමාන්‍ය පුරුදු වලදී නූඩල් එකටම එළවලු ටිකක් ටෙම්පරාදු කරලා එහෙම කන්න ඒකට ඕනනම් බිත්තරේකුත් දාලා නෑ එහෙම යන්නේ නෑ මොකද මේකේ තියෙන ෆ්ලේවර්ස් මේ ස්ට්‍රොගනොෆ් එකේ තියෙන ෆ්ලේවර් එක තමයි ගන්න යන්නේ මේක එක්ක රයිස් වලින් දෙන්න පුළුවන් එහෙම නැත්නම් නූඩල් වලින් දෙන්න පුළුවන් දෙන්න පුළුවන් බටර් කරලා තමයි දෙන්න ඕනේ හරි චෙෆ් අපිට ටිකක් ඉක්මන් කරන්න වෙනවා බොහොම කිටි වෙලාවයි තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ නිසා හරි අපි අර බ්‍රෝඩ් නූඩල් එක මැද්දට ඔව් ඒක උඩින් අපි චිකන් ස්ටෝගනොෆ් එක අපි කලින් හදාගත්තු එක අපි හදාගන්නවා අපි එතකන් සුප් එක පිළිගන්නවද චෙෆ් මීම ඔව් අපි පිළිගන්නමු මීනක්කගේ සුප් එක අපි මීනක්කටම දෙන්නට ඕනේ මොකද මේ රස බලන්නට ඕනේ අපි චීස් එකතු කරන්න තිබෙනවා නේද ස්ට්‍රොස් ටික අපි පොඩ්ඩක් අත් කරගන්න ඕනේ හෙ හරි 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 චෙෆ් ලයික් මං කරන්න වෙනවා චෙෆ් නිමල් චෙෆ් ලොයිඩ් හරි හරි ඔන්න කලින් අපි සුප් එකට එකතු කරනවා කියලා කිව්වොත් මොකද අපි හදපු කෑම එක හද කන්න දෙන්නට ඕනේ නැත්නම් ඔබත් බලයි මේ හදලා අපි ළඟ තියාගත්තේ අපි මීනක් කර දෙන්නට ඕනේ නේද මීනක් කර දෙන්න ඕනේ රස බලන්න ඕනේ මොකද ගෙදර ගිහිල්ලා දුවට පුතාලට කියන්න ඕනේ කොහොමද රසවත් භාවය කියලා අපේ රස සරණියේ අපූර්ව මේ රෙසිපිස් දෙකේ හරි 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 අපි ඔන්න සුප් දෙකක් දාගත්තා මොකද ෂෙෆ් කරන්න අපි ඉක්මනට හරි ෆ්‍රෙන්ච් ටෝස්ට් එකද අපි චීස් උත් උඩින් එකතු කරලා තියනවා නේද චීස් ටිකක් දාලා තියෙන අපිට හා හා මේ විදිහට ටෝස්ට් කෑම ටිකක් දාලා බොහොම ආසාවෙන් කයි ඔව් ඔන්න මීනක්ගේ රස බල්ල අපිට කියන්න අකලා දෙන්නට මේ කියනවා ඔන්න සුප් දෙකක් අරගෙන එනවා ඔයත් එක්කම නූඩල් එකයි චිකන් ස්ටෝබනොක් එකයි සුප් එකයි අපිට ඉක්මනටම කාලා කියන්න කොහොමද රස කියලා හරිම උණුසුම් හරිම රසවත් හරිම හොඳ සුවඳක් අපිට දැනෙනවා හරිම ඔව් මේක උණුවෙන් පිළිගන්න ඕනේ ඉබල බොන්න සුප් එක බොනකොට ඉබල කඩපුච්ච ගන්න මෙතන ඔව් 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 නැ පේනවා අපිට චිකන් ස්ටෝබනොක් එක හරිම ලස්සනයි මීනා කරහ බල්ල කියන මීනාකේ කොහොමද කියලා රසයිද
හරිම රසයි. හා 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 මොන වගේ රහත් දෙන්නේ? හරිම රසයි. මම හිතනවා මේක අපි බලාගෙන ඉන්න හැම කෙනෙක්ම හැදුවොත් වෙනමම රසක් තියෙනවා. අලුත් රසක් මම හිතන්නේ අර අපි කිව්වා වගේ අලුත් රසක් අපිට සොයා යන්නට පුළුවන් මේ මේ සුප් එක. හරි 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 හරි. ඔන්න දැන් අපි සූදානම් ඊළඟට ඊළමිනියක රසයිද කොහොමද අපිට කියන්න විස්තර? ඇත්තටම වෙනම රසක් තියෙන්නේ මේ අපි හදන සුප් වලට වැඩිය වෙනම රසක් දැනෙනවා ඒකේ. ඒ රස වගේම අපි තෑගිත් දෙනවා. ගෙදර ගිහිල්ලත් නැගී නිෂ්පාදන රස විඳින්න පුළුවන් මේ ලක්ෂණය. යක්කර දෙන්න මේක. ඔන්න අපි ඉක්මනටම තෑගි භෝග ටිකක් දෙමු. මොකද බොහොම කෙටි වෙලාවක් අපිට ඉතුරු වෙලා තිබෙන නිසා වෙයි. ඔන්න ඔබට ඔබත් එක්ක කෑම වර්ග හදන්න. Thank you. හරි හරි හරි. එතක විශේෂයෙන් මතක් කරනවා සන්වාහිනී වෙතින් අපි ලබා දෙන මුදල් ත්‍යාගයේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඉදිරි කලා කටයුතු සියලු කටයුතු සර්වපකාරී සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හොඳයි. ෂෙෆ් අන්තිමට මොන හරි කියන්න දෙයක් තිබුණාද? ජාත්‍යන්තර වුණා අපිට මේ මේ නූල් එක ටූල් උඩින් අපිට පාස් දෙhari ඒ වගේ දේවල් උඩින් දාන්න පුළුවන් චායි විසාරි මොනාරේ දෙයක් උඩින් දා ගන්න පුළුවන්. හරි ඔන්න එහෙමනම් හිත ඉල්ලන සතියන්තේ බොහොම රසවත් අපූර්ව රසවත් ආහාර දෙකක් ආහාර වට්ටෝරු දෙකක් අපි ඔබට හදලා හැටි කියලා දුන්නා ෂෙෆ් ලොයිඩ් ෂෙෆ් නිමල් බොහොම ස්තුතියි දෙන්නට මේ රසවත් ආහාර දෙක අපිට කියලා දුන්නට මීනාක්කේ නිල්මණියක්කේ ගොඩක් ස්තුතියි පරිස්සම් වෙලා ඉන්න වැඩ කටයුතු කරගන්න දෙපළගේම පවුලේ වැඩ කටයුතු සාර්ථක වෙන අඳාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙමනම් ඉතින් සමුගෙන යනවන අකමැත්තෙන් තමයි මේක කරන්නේ මොකද තව තවත් වෙලා මේ අපූර්ව පුද්ගලයන් එක මේ අපූර්ව පිරිසත් එක්ක නැදි සිටින තිබුණා බොහොම හොඳයි හැම කෙනෙක්ම පරිස්සම් සංගමයෙන් සුබ සතියක් අපි ලබන සතියෙත් වෙනවා රස්තරයෙන් සමුගන්නවා